ඇත්තටම සමාධියේ මේ වෙද්දි සයන් ගැන තිබ්බ අදහස අතහැරලා තියෙන්නේ. මොකද සමාධි මේ වෙද්දි අනුවස්ට ඇත්තටම ආදරය කරනවා. ඒකයි සමාධියට අනුවස් මොනවා කිව්වත් සමාධි ගණන් ගන්නෙවත් නැත්තේ. ඇත්තටම අනුවස්ට තියෙන්නේ සමාධිය මුලින් දැකපු දවස්වල තියෙන මයින්ඩ් එක. ඒකයි අනුවස්ට වුණත් සමාධිත් එක්ක වැඩි වෙලා කතා කර කර ඉන්න බැරුව කේන්ති යන්නේ. හැබැයි ඉතින් අනුවස් පැත්තෙන් බලද්දී ඒක සාධාරණ කේන්තියක්. මොකද ඒ තරම්ම අනුවස්ට සමාධි වද දුන්නා. ඔගලන්ට මතක ඇති එක කෑම මේසේ කෑම කන්නවත් සමාධි කැමතුනේ නැහැ. ඉතින් ඒත් එක්කම තමයි අනුවස්ට ෆේස්බුක් එකේ මඩ ප්‍රහාරය එල්ල වුණේ. කොමාරි ඉතින් ඒ සිද්ධිය ඒ විදිහට සිද්ධ වුණ නිසා තමයි සමාධිට අනුවස් කියන දැනගන්න ලැබුණේ. මොකද නැත්තම් කවදාවත් ලේසියෙන් දැනගන්න ලැබෙන්නේ නැහැ සමාධිට අනුවස් ගැන. ඒ කියන්නේ අනුවස් ඒ විදිහට හැසුරුනේ ඇයි කියලා. අනුවස් මැච් එක පරදින්න හේතුව මේ කිසි දෙයක් සමාධිට දැනගන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන්. නමුත් ඉතින් කොහොමාරි ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණ නිසා සමාධි දැනගන්නවා මුල ඉඳන්ම අනුවස්ගේ විස්තරේ. කොහොමාරි ඉතින් මේ වෙද්දි සමාධි අනුවස්ට ආදරය කරන්නේ කාලය තිස්සේ දැනඳිනිකත්ත කෙනෙක් වගේ. ඒකයි ඉතින් ගිය එපිසෝඩ් එකේ වුණත් මයික් අහන්නේ මේ දෙන්න කලින් දන්නවද කියලා. මොකද බලන ඕනම කෙනෙකුට පේනවා සමාධි අනුවස් එක කතා කරනකොට කාලයක් තිස්සේ මේ දෙන්න අඳුරනවා කියලා. ඒකයි ඉදිරියට සමාධිකේ අම්මටමත් තේරෙන්නේ ඒකේ වෙනස. මොකද සමාධිකේ අම්මා දකිනවා අනුවස්ගේ වොච් එක සමාධිකේ අතේ තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි සමාධියේ වොච් එක දිහේ බලාගෙන සීන ලෝකයක ජීවත් වෙනවා සමාධිකේ අම්මා දකිනවා. ඉතින් ඔන්න උතනදි තමයි සමාධිකේ අම්මට සැක හිතෙන්නේ. හැබැයි ඉතින් සමාධිකේ අම්මා ඒ බව සමාධිකෙන් අහන්නේ නැහැ. හැබැයි ඉතින් ඕනම දුවෙක් ඉන්න අම්මා කෙනෙකුට තේරෙනවා දුවගේ පුංචි වෙනසක් වුණත්. හැබැයි ඉතින් සමාධිකේ අම්මට මේ බව දැනගන්න ඕන වුණත් අම්මා දන්නවා ඉතින් මේ බව සමාධිකෙන් ඇහුවත් ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ කියලා. ඇත්තටම මෙතනදී සමාධියට ඕන වෙලා තියෙන්නේ අනුවස්ව නැවතත් ගෙදරට ගෙන්නව ගන්න. ඉතින් කොමාරි සමාධිය ඒක කරන්නේ අනුවස්ගේ වොච් එක පිට දාලා. ඉතින් අපි දැක්කා ඉදිරි කමින්සුන් වීඩියෝවේ අනුවස් කියනවා ඔව් මම එන්නම් කියලා. ඒ කියන්නේ බොහෝ වෙලාවට ඉදිරි එපිසෝඩ් එකේදී අනුවස් සමාධිලා ගෙදර එනවා. ඇත්තටම මෙතනදී සමාධිද අනුවස්ට කතා කළේ, එමත් නැත්නම් මේ දේ වෙනම කාරණයක්ද? ඒ බව ඔබේ අදහස අපිට කියන්න වීඩියෝ පහලින් කමෙන්ට් කරලා